අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය අත්නංගුඩගත් අසත්ශාලී ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරයි බුර්කාව තහනම් කිරීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා ඇමති කෙහෙලිය පවසයි ඩොලරය නැගී රුපියල බසී ශ්‍රී ලංකා ආර්ථිකයට දරුණු පහරක් පාසල් සිසුන් 20 දෙනෙකු ඇතුළු 30 දෙනෙකු ගමන්ගත් බස් රථයක් තලයිමන්නාරමේදී දුම්රියක ගැටෙයි වයස අවුරුදු 9ක පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට 15කට අධික පිරිසකට තුවාල කොළඹ වරායේ බටහිර ජැටිය සංවර්ධනයට ලංකා රජයෙන් අනුමැතිය ලැබුණා අදානි කියයි හෙට දින අවුරුද්දේ උපන් දිනය සැමරීමට සිටි පුංචි සෙනිතුට දිවි අහිමි කළ මාළු ටැංකිය දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය අද පසරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා ත්‍රස්තවාදී වැරැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමෙන් ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියුච්ච පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා ජාතික සමගි පෙරමුණේ නායක හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා පසුකීදා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පදනම් කර ගනිමින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මහා සංඝරත්නය දේශපාලකිනතුළු පාර්ශ්ව රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කළා. අසත් සාලි මහතා සිදු කළ ප්‍රකාශයට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වූ පසුබිමක ඔහු මාධ්‍ය හමු කිහිපයකට සහභාගී වෙමින් ඒ පිළිබඳව සිය මතය අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර තිබුණා. අසත් සාලි මහතා පසුකීදා සිදු කරන ලද ප්‍රකාශයක් අරහා දණ්ඩ නීති සංග්‍රහය සහ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බව මෙන්ම 2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු අනාවරණය වන්නේ යයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා. නීතිපතිවරයාගේ උපදෙස් මත අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් අසත් සාලි මහතා රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියුච්ච පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අද දින සවස් කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවටගෙන තිබෙන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනය යටතේ. ඒ වගේම ඔහු එම පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව රඳවා තබාගෙන පාස්කු ප්‍රහාරය සහ ඊට අදාළ සම්බන්ධ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නියමිතව තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. මේ අතර අසත් සාලි මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් මහා සංඝරත්නය මෙලෙස අදහස් පළ කර සිටියා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායයේ විශේෂාධිකාරී මණ්ඩලය සාකච්ඡා කළ යෝජනාවක් සම්මත කරගත්ත අසත් සාලි මහත්මයාගේ මේ අදහස් ප්‍රකාශනය නීති විරෝධී, විනය විරෝධී, සදාචාර විරෝධී, ව්‍යවස්ථා විරෝධී කියලා. මෙවන් ප්‍රකාශ මගින් රටේ ජනතාවගේ අසමගිය වඩා වර්ධනය වන අතර ආගමික අසමගිය පමණක් නොව රටේ ආරක්ෂාව සඳහා හේතු වන විවිධ ගැටලු ප්‍රශ්න මතුවෙනවා. ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක් හැටියට සැලකෙනවා මෙවන් ප්‍රකාශය. ඒ නිසා අසත් සාලි මහත්මයාගේ මේ ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. අසත් සාලි මහත්මයාගේ මේ ප්‍රකාශ අපි දකින්නේ මේ රටේ ඇතිවෙගෙන යන දැඩි ආගමික මතධාරීන් නියෝජනය කරමින් කරපු ප්‍රකාශයක් විදියට ජාතික සමගියෙන් එකම ජාතියක් විදියට ශ්‍රී ලාංකිකයන් විදියට ජීවත් වෙන්න තියෙන අකමැත්ත තමයි මේ වගේ ප්‍රකාශ වෙන්නේ. ඉතාම කනගාටුදායක කාරණය සාමාන්‍ය මුස්ලිම් බොරු හෝ ඉස්ලාම් භක්තික ඒ ආගම අදහන පිරිස හෝ නොකියන නොහිටෙන අන්තවාදී අදහස් දේශපාලනඥයින් ප්‍රකාශ කිරීමයි. ඉස්ලාම් භක්තිකයන්ට එල්ටීටී කාර්යය ගහලා මරනකොට අපි තමයි ගිහිල්ලා ඉවරලා බේරගත් අපි තමයි ඒ ඇත්තන්ට උදව් කරේ. හැමතිස්සෙම ජාත්‍යන්තර වශයෙන් ඉස්ලාම් භක්තිකයන්ට පීඩාවක් කරනවා නම් අපි කොච්චර පෙරපාලි ගියාද? අපි කොච්චර විරෝධතා දැක්වුවද? බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රමුකැල්ල මහතා පවසනවා. ඒ අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින්
බුර්කා සම්බන්ධව ප්‍රශ්නයේදී මේ සම්බන්ධව දීර්ඝ සාකච්ඡාවක් ගණනාවක් වුණා විශේෂයෙන්ම පාස්කුවේ දාති වෙච්ච සිදුවීමත් මේ මෑත කාලයකදී මෙවැනි දේවල් බුර්කා වැනි දේවල් සහ ඊට සමගාමීව ඒ සංස්කෘතික අංශ පවා වෙනස් වෙමින් පවතින ගත්තා ඒක අපිට පමණක් නෙමෙයි මුළු ලෝකයේම බොහෝ රටවල් මේ වෙනකොට ඒට යම් කිසි විදිහේ ජාතික ආරක්ෂාවට යම් සිදුවේ බලපෑමක් විය හැකියි කියන මතවාදයක් තිබෙනවා ඒ වගේම ඒ කළ යුත්තේ කොයි ආකාරයේද කියන එකත් අපි කාල වේල අරගෙන හදිස්සි නොවේ එය කල යුතුය කියන මතයට ඇවිල්ලා තියෙනවා අසත්සාරි මතගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් තාමත් එතුමා අතලඟුවට ගැනීමක් හෝ අචාත්සාලිගේ ප්‍රශ්නය සාමාන්‍ය නීතිමය සහ නීතියාසාමය සම්බන්ධව තියෙන ප්‍රශ්නයක් ඒ සම්බන්ධව අවශ්‍ය කටයුතු අවශ්‍ය ආකාරයෙන් කරනවා එක සිද්ධාන්තයක සිදුවීම තව සිද්ධාන්තයකට සම කරලා ඒ එසේ වූ නිසා මේ මෙසේ විය යුතුද කියන එක ජාතික ආරක්ෂාව පැත්තෙන් කළ යුතු දෙයක් නෙමෙයි කියන එක අපගේ හැඟීම ඒ සම්බන්ධව කටයුතු කිරීම අතාරලා නැහැ අමාත්‍ය විමල් වීරවංශ මහතාට සහ මාධ්‍ය ආයතන තුනකට කොළඹ දිසාධිකරණයෙන් වර්ණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් ලබන 30 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි මෙම වර්ණ නියෝගය නිකුත් කර තිබෙනවා. අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් සමාගම, ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් සමාගම සහ EAP නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් යන මාධ්‍ය ආයතනවලට එරෙහිවද මෙම වර්ණ නියෝගය බල පැවැත්වෙනවා. නීතිඥ රොෂිඩ් හබීබ් මහතා මාර්ගෙන් අධිකරණයේ හමුවේ කරුණු දැක්වූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉක්ුත් නවවනදා කොළඹ පැවති ස්ලාමීය අන්තවාදයේ සහ පාස්කු කොමිසමෙන් ඔබට නැමැති සම්මන්ත්‍රණයේදී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් අසත්‍ය හා දේශ සහගත ප්‍රකාශයක් සිදු කර ඇති බව සඳහන් කළා. ඒ තුලින් තම කීර්ති නාමයට හානියක් සිදු වූ බවයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරන්නේ. එම ප්‍රකාශයේ වග උත්තරකාර මාධ්‍ය ආයතන මගින් එදින රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය මගින් ප්‍රචාරයට පත් කෙරුණු බව පෙන්වා දුන් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ඒ තුලින් තමන්ට දැඩි අපහාසයක් මෙන්ම අගතියක් සිදු වූ බව සඳහන් කළා. ඒ අනුව මෙම නඩුවට පාදක වන අපහාසාත්මක ප්‍රකාශය පදනම් කරගෙන තමන්ට එරෙහිව සිදු කරන දේශසහගත සහ අසත්‍ය ප්‍රකාශය ප්‍රසිද්ධියේ හෝ ප්‍රචාරයට පත් කිරීම වැළැක්වීමේ වර්ණ නියෝගයක් හා ස්ථිර අතුරු තහනම් නියෝගයක් වග උත්තරකරුවන් වෙත නිකුත් කරන මෙන් ඉල්ලමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් අධිකරණයේ හමුවේ මෙම පෙත් සම්ගොනු කර තිබුණා. එම කරුණු සලකා බැලූ අධිකරණය මෙම වර්ණ නියෝගය නිකුත් කළ අතර ස්ථිර අතුරු තහනම් නියෝගය පිළිබඳව විභාගයට අදාළ නොතේසිද වග උත්තරකරුවන් වෙත නිකුත් කිරීමට නියෝග කළා. මෙම වසරේ ප්‍රථම වරට ඩොලරයක විකුණු මිල රුපියල් 200 ඉක්මවමින් අවරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විශාල කඩාවැටීමකට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව අද පසුරුවේ නිවේදනය කළේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණු මිල රුපියල් 207.6ක් දක්වා පහත වැටී ඇති බවයි. ශ්‍රී ලංකා ආර්ථිකයට යලිත් ප්‍රබල පහරක් එල්ල කරමින් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ක්‍රමක්‍රමයෙන් පහත වැටෙමින් පවතිනවා. එහි උච්චතම අවස්ථාවක් දක්වා අද රුපියල පැමිණෙන්නේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව එහි විකුණු මිල රුපියල් 200 සීමාව ඉක්මවා යාමත් සමගයි. වසරකට ආසන්න කාලයක් රුපියල් 200කට අඩුවෙන් ශ්‍රී ලංකා රුපියලේ අගය පැවති නමුත් අද දිනේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව විකුණුම් මිල රුපියල් 200.6ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඇමරිකානු ඩොලරේ ගැණුම් මිල අද දින සටහන් වන්නේ රුපියල් 195.28ක් ලෙසයි. මෙම වසර ආරම්භ වන විට එනම් 2021 වසරේ ජනවාරි මාස පළමුවනදා වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල රුපියල් 189ක් ලෙස සටහන් වූ අතර ගැණුම් මිල සටහන් උනේ රුපියල් 184ක් ලෙසයි. ඒ අනුව සංසන්දනය කිරීමේදී මෙම වසරේ ජනවාරි මාස පළමුවනදා සිට අද දිනය දක්වා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය රුපියල් 11ක් තරම් ඉහළ අගයකින් පහත වැටී තිබෙනවා. මීට පෙර ආසන්නතම දිනයක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල අඩු අගයක් සටහන් වන්නේ 2000 වසරේ අප්‍රේල් මාස 9 වනදායි. එදින විකුණුම් මිල රුපියල් 247ක් ලෙස වාර්තා වද්දී ගැණුම් මිල රුපියල් 194.20ක් ලෙස වාර්තා වුණා. එමෙන්ම 2000 වසරේ අප්‍රේල් මාස 8 වනදාද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 200 සීමාවේ පැවතුණා. මේ ආකාරයට ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව තබා ගැනීමට නොහැකි වීම සහ රුපියල කඩාවැටීමත් සමගම ශ්‍රී ලංකාව විදේශ රටවලින් ලබාගෙන ඇති ණය ගෙවීමේදී මෙන්ම
විදේශීය රටවලින් මෙරටට බහඬ ගෙන්වීමේදී විශාල පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවා. එය ශ්‍රී ලංකා ආර්ථිකයේ ගුණාත්මක භාවයට දැඩි අහිතකර තත්වයක් බවයි ආර්ථික විශ්ලේෂකින් පෙන්වා දෙන්නේ. විදේශීය ආයෝජන නොලැබීම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයන් විදේශීය රටවලට අලෙවි කර ගැනීමට නොහැකි තත්වයක් ඉස්මතු වීම සහ ප්‍රධාන වශයෙන්ම සංචාරක ව්‍යාපාරයේ වැනි ඩොලර් උපයාගත හැකි ආදායම් මාර්ග අහිමි වීම තුළ ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවත්වාගෙන යාම දැඩි වෙහෙසකර තත්වයක් විය හැකි බවයි ආර්ථික විශ්ලේෂකින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මෙම තත්වයක් සමග ශ්‍රී ලංකා වෙළඳපොලේ බහණ්ඩ මිල ඉහළ යාමේ තත්වයක් සහ රට සතුව පවතින ඩොලර් සංචිතයන්හි විශාල ගැටලුකාරී තත්වයක් නිර්මාණය විය හැකි බවද ආර්ථික විශ්ලේෂකින් වැඩිදුරටත් දත්ත පදනම් කරගෙනමින් පෙන්වා දී තිබෙනවා. මේඩ් ඉන් ශ්‍රී ලංකා ස්තරම් සන්නාමය ලෙස ලොවට ගෙන යාමට රටක් ලෙස අත්වැල් බැඳ ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් වාහන නිෂ්පාදන එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම සඳහා වූ සම්මත මෙහෙයුම් පටිපාටියක් එළි දැක්වීම කොළඹදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අදාළ මෙහෙයුම් පටිපාටිය ඇතුළත් ලේඛනය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් මේ රට බලගන්වන්නේ දේශීය ව්‍යවසායකයා කර්මාන්තකරුවා බල ගැන්වීමේ දිශාවට. අද ඇතැම් ආනයන සීමා කිරීම කරලා තියෙන්නේ රුපියල් අව ප්‍රමාණය වළක්වා ගැනීමට පමණක් නෙවෙයි, ඒ මගින් ඇතිවන නිෂ්පාදන අවකාශය දේශීය ව්‍යවසායකයාට හා කර්මාන්තකරුවාට ලබා දීම සඳහා. අද අපි ආශ්වාදයෙන් යුතුව දකිනවා අපේ දේශීය කර්මාන්තකරුවා හා ව්‍යවසායකයා ඒ නිෂ්පාදන අවකාශය ඉතා වේගෙන් අත්පත් කරගනිමින් ඉන්නවා. වාහන නිෂ්පාදනයේ කලස් කිරීම හා වාහන උපාංග නිපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පාටියක් මෙයට පෙර එවැනි ක්‍රමවේද හදන්න බොහෝ යෝජනා ඉදිරිපත් වුණත් ක්‍රියාත්මක කරන්න කවුරුවත් ඉදිරිපත් වුණෙත් නැහැ. නවෝත්පාදන සඳහා රට තුළ විශාල ඉල්ලුමක් ඇති කරන්න ඒ සම්බන්ධ උනන්දුවක් ඉහළ දමන්න මෙවැනි සම්මත මේ පටිපාටියක් තිබීම ඉතා වැදගත්. ඒ වගේම කර්මාන්ත ශේෂ්ත්‍රයේ තාක්ෂණික උපාධිධාරී ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන් 20,000කට පමණ මේ වැඩපිළිවෙලින් ඉර්ජු රැකී අවස්ථාද හිමි වෙනවා. මේඩ් ඉන් ශ්‍රී ලංකා ලෝ ස්තරම්ම සන්නාමය ලෙස ලෝට ගෙන යන්න රටක් හැටියට අපි අත්වැල් බැඳගමු. රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය හෝ රාජකාරී ගුවන් ගමන් බලපත්‍රය ඇති පිරිස් නිවෙස් නිරෝධායනයට ලක්වීමට හැකි චක්‍රලේඛයක් නිකුත් කිරීම සාධාරණද යන්න සමග ජනබලවේගය රජයෙන් ප්‍රශ්න කර සිටිනවා. අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතා මේ බව ප්‍රකාශ කළා. දැන් බලන්න මේ රටේ එක නීතියක් එක රටක් කියලා ආපු ආණ්ඩුව. දැන් අපි දැක්කා මේ ළඟදී අපේ නාමල් රාජවක්‍ර මහත්තයා ගියා ඩුබායි රාජ්‍යය. එතුමා එන්න ඉස්සෙල්ලා චක්‍රලේඛයක් ආවා නිරෝධායනය සම්බන්ධයෙන්. මොකක්ද ආවේ චක්‍රලේඛය? එතුමා ලංකාවට එන්න ඉස්සෙල්ලා ආවා මේ රාජතන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර තියෙන අයට නිරෝධායනය ගෙදර කරන්න පුළුවන්. දැන් මොකද්ද මේකේ තියෙන සාධාරණ? අපේ රටේ විදේශ විනිමය හොයන්න පිට රට ගිහිල්ලා ඉන්න අපේම සහෝදර සහෝදරියන්ට ලංකාවට එනකොට නිරෝධායනයට දවස් 14ක් රුපියල් ලක්ෂ දෙකක් විතර වියදම් කළා හෝටල් නිරෝධානයට විතර ප්‍රමුඛතාව දෙන රජය දැන් රාජ්‍යතන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයි රාජකාරී පාස්පෝර්ට් එකයි තියෙන අයට නිරෝධානය ගෙදර වෙන්න පුළුවන්. ඉතින් මේක සාධාරණද? ඉතින් අපි කියන්නේ මෙන්න මෙවැනි රජයක් අද රටේ ජනතාව ගැන හිතන්නේ නැති තමන් ගැන විතරක් හිතන ආණ්ඩුවක් තමයි මේ රටේ ජනතාව 69 ලක්ෂයක් පච් කරගෙන තියෙන්නේ. අද ඉතාමත්ම අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා මැද පෙරදිගේ ගෘහසේකාව. අද මේ නිසා ඒ අය සමහර තැන්වල කඳවුරුවල සමහර තැන්වල මහපාරේ සමහර තැන්වල එක එක අයගේ නිවෙස්වල අගුපිල්වල තමයි ජීවත් වෙන්නේ. ඉගොඩ වෙන්න විතරක් ඒ රට විරුව ටික අරගත්ත අද සම්පූර්ණ අතහැරලා දාලා එයාට කර කියා ගන්න දෙයක් නෑ. සීනිපත් අඩු කිරීමේ වාසිය ආනයන කරුවන්ට මෙන්ම ජනතාවටත් ලැබී ඇති බව රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹර මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ කතාබහට ලක් වෙලා තියෙනවා. මේ සීනි ආනයනය කිරීම නිසා රජයට විශාල පාඩුවක් වුණා කියලා. දැන් මේ පාඩුව වෙලා තියෙන්නේ මේ රටේ සීනි ආනයනය කිරීම තුළ රුපියල් 50ක් තිබිච්ච බද්ද 125 දක්වා අඩු කරා සීනි මිල ශීඝ්‍රයෙන් වැඩිවීම අඩු කරන්න. ඒකම යම් කිසි ප්‍රමාණයක් අඩු වුණා. ඒ අඩුවීම මේ රටේ ජනතාව බුද්ධි විඳා. මේ වාසිය මේක ආනයනය කරපු අයට වගේම මේ රටේ ජනතාවටත් ලැබිලා තියෙනවා. ඒ වාසිය වැඩිපුර කොටසක් ලැබුණා කියලා තමයි කියන්නේ මේ ආනයන කරුවන්ට. අපේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා වගේම 2015 සීනි වලට බද්ද තිබුණා රුපියල් 30ක්. හැබැයි ඒ බද්ද ඒ පහුගිය යහපාලන ආණ්ඩු කාලේ අඩු කරා 2016 ජූලි මාසේ 725ට. දැන් මේ අඩු කිරීම තුළ රුපියල් 29.75 එනං එදා රජයට පාඩු වුණා. ඒක කාටද ගියේ?
එතකොට කවුද ඒ ගැන නඩු කිව්වේ ඒ වෙලේ මට මතක හැටියට අපේ හිටපු මන්ත්‍රීතුමා හඳුන් ඇති මන්ත්‍රීතුමා කෝප් කමිටුවේ සභාපති එතකොට එතුමාලගේ කාරුවත් කිව්වද මේකෙන් ආණ්ඩුවට මෙච්චර ප්‍රමාණයක් පාඩු වුණාද කියලා නෑ කොළඹ වරායේ බටහිර බහාලුම් පරයන්තය සංවර්ධනය කිරීම සඳහා එක්වන බව ඉන්දියාවේ අදානි සමූහය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය අමාත්‍යාංශයේ මගින් කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා යොමු කළ අභිප්‍රාය ලිපියද තමන් වෙත ලැබී ඇති බවයි අදානි සමූහය නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ. ඒ අනුව බටහිර බහලුම් පර්යන්තයේ 51% කොටස් තමන් හිමි කර ගන්නා බවත් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සහ වරාය අධිකාරිය සමග එක්ව එය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් අදානි සමූහය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. බටහිර බහලුම් පර්යන්තය ඉන්දියාවේ අදානි සමූහය සමග සංවර්ධනය කිරීමට පසුගියදා අමාත්‍යමණ්ඩල අනුමැතියද හිමි වුණා. අදානි සමූහය සඳහන් කර ඇත්තේ කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් ලෙස ඉදිකර මෙහෙයුම් සිදු කරමින් වසර 35කදී පවරා දීමේ පදනම මත සංවර්ධනය කිරීමට සූදානම් බවයි. මේ අතර කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා අවස්ථාවක් ලබා දීම පිළිබඳව ලක්රජයේ නායකත්වයට රජයට වරාය අධිකාරියට සහ ජෝන් කීල්ස් ආයතනයට කෘතඥතාවය පළ කරන බවයි අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ තලේ මන්නාරම දුම්රිය ස්ථානයේ අසල දුම්රිය හරස් මාර්ගයේදී මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් දුම්රියක ගැටි තිබෙනවා මෙම අනතුරින් වයස අවුරුදු 9ක පමණ පාසල් සිසුවෙක් මිය ගොස් තවත් 15කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ මෙම අනතුර සිදු වී ඇත්තේ අද පසුරු දෙකට පමණයි. තලේ මන්නරම දුම්රිය ස්ථානයේ අසල දුම්රිය හරස් මාර්ගයේදී මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. අනතුර සිදු වන අවස්ථාවේ බස් රථය තුළ මගෙන් 30 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් 20 දෙනෙකු පාසල් සිසුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. අනතුරින් බස් රථයේ ගමන්ගත් වයස අවුරුදු 9ක පමණ පාසල් සිසුවෙකු මියගොස් ඇති අතර තවත් 15කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වුණේ. තුවාලකරුවන් මන්නරම දිසා රෝහල වෙත ඇතුළත් කෙරුණා. මෙලෙස අනතුරට පත් වී ඇත්තේ අනුරාධපුර සිට තලේ මන්නාරම දක්වා දහවණිය වූ දුම්රියක් සහ මන්නාරමේ සිට තලේ මන්නාරම දක්වා දහවණිය වූ පෞද්ගලික බස් රථයක් බවයි පොලිසිය සඳහන් කළේ. අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ සංඥාපුවරු ක්‍රියාත්මක තත්ත්වයේ තිබුණේදැයි පරීක්ෂණ සිදු කරන අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා මන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මන්නාරම පොලිසිය විසින් සිදු කරනු ලබනවා. මෙරට තුල භාවිතා වන ඇස්ට්‍රාසෙනිකා එන්නතේ ගැටලුකාරී තත්වයක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතරණ මහතා පවසනවා. මේ අතර කොවිඩ් මර්ධන එන්නත මෙරට පුද්ගලයින් 480,000කට වැඩි පිරිසකට මෙවන විට එන්නත් කර තිබෙනවා. පසුගිය ජනවාරි මස 29 වනදා සිට මේ දක්වා කොවිඩ් මර්ධන එන්නත මෙරට පුත්කලෙන් 784,500කට එන්නත් කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළා. ඊයේ දිනට පමණක් මෙරට පුත්කලෙන් 11,489 දෙනෙකුට කොවිඩ් මර්ධන එන්නත ලබා දී තිබෙනවා. මේ අතර මෙරට තුල භාවිතා වන කොවිඩ් මර්ධන ඇස්ට්‍රාසෙනිකා එන්නතේ ගැටලුකාරී තත්ත්වයක් නොමැති බව රජය පවසනවා. දැනට එන්නත් කරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ භාවිතා කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පිළිබඳව යුරෝපයේ සමහර රටවල් කීපයක මතුවලා තිබෙන තත්ත්වයක් පිළිබඳව තාවකාලිකව මේ මෙන්නත ලබා දීම අතර කිරීමක් පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා. එහිදී අපි සඳහන් කළ යුතු ප්‍රධාන කරුණ වන්නේ එම එන්නත එම ගැටලුව පිළිබඳව සඳහන් වන එක එන්නත් කාණ්ඩයක් පමණයි දැනට යුරෝපයේ රටවල් කීපයක තාවකාලිකව භාවිතය අත්හිටුවා තිබෙන්නේ. එම කාණ්ඩයට අයත් කිසිම එන්නතක් ශ්‍රී ලංකාවට ලබා දීලා නැහැ. ඒ නිසා මෙම
එන්නත ලබා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනතාව කිසි විටක බිය වූ නැති බව අපි බොහොම පැහැදිලිව සඳහන් කරනවා. ඒ නිසා ඉදිරි මාස දෙකක් තුනක් කාලයක් ඇතුළත ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය ඉතාම හොඳ පාලිත තත්ත්වයකට රැගෙන යෑමට හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. නිවසක ඉදිකර තිබූ පොකුණකට වැටි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. කුඩා දරුවන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට දෙමව්පියන් නිරන්තරයෙන් කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. දෙමව්පියන්ගේ අවධානයෙන් ගිලිහීමෙන් දරුවන්ට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට ගතවන්නේ තත්පරයකටත් වඩා ඉතා අඩු කාලයක්. එවැනි අවාසනාවන්ත සිදුවීමක් කැකිරාව ගල්කිරියාගම කහල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. නිවසක ඉදිකර තිබූ පොකුණකට වැටීමෙන් වයස අවුරුද්දක පමණ බිරිඳෙකුට සිය ජීවිතය අහිමි වී තිබෙනවා. ඊපසුරුවේ සිය මව සමග අසල්වැසි නිවසකට ගොස් ඇති මෙම කුඩා मरण परीक्षण जन्मदिन හෙට දිනට යෙදී තිබෙනවා. සඳහිරු සෑයේ හතරස් කොටුවේ නිදන් වස්තු තැන්පත් කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹ දීපවැතුණා. ඒ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මාසේ 20 වෙනිදා ඉඳන් අපේ වෙනම මණ්ඩලයක් පත් කළා. අපේ නිලධාරීන් සහ වගකීවතු අයවලුන් ඉන්නවා සඳහිරු සෑය ගාව සූදානම් වෙලා මේ හතරස් කොටුවේ නිදන් කරන්න බෞද්ධ ජනතාවගේන නිදන් වස්තු බාර ගන්න. ඒවා නිසි ක්‍රමවේදයකට අනුව විනිවිද භාවකින් යුතුව ඒ නිදන් වස්තු බාරගෙන අපි දවස් 7ක් අපි දෙනවා ජනතාවට නිදන් වස්තු බාර දෙන්න. එතකොට මෙතනදී මම විශේෂ ඉල්ලීමක් කරනවා මියගිය රණවිරුවන්ගේ පවුල්වල අයගෙන් ඔබගේ ස්වාමි පුරුෂයා ඔබගේ දරුවා හෝ ඔබගේ පියා වෙනුවෙන් ඔබට මේ මහඟු පුණ්‍ය කර්මයට සහභාගී වෙන්න යම්කිසි නිදන් වස්තුවක් බාර දෙන්න ඕනේ නම් මේ චෛත්‍යයේ නිදන් කරන්න කරුණාකරලා 20 වෙනිදා සහ 27 වෙනිදා අතර කාලවකවානුව තුල අනුරාධපුරයේ පූජනීය නගරය තුල ඉදිවෙන සඳහිරු සෑය අසලට පැමිණෙන්න ඊට පස්සේ අපි 28 වෙනිදා උදේ හොඳ උත්සවයක් තියලා මේ නිදන් වස්තු චෛත්‍ය රාජානන්ගේ උඩට අරන් ගිහිල්ලා ක්‍රමානුකූලව සංඝයා වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ජායනා මැද්දේ මේ නිදන් වස්තු තැන්පත් කිරීම කරන්න අපි ලෑස්ති කරලා සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව තමයි මේ සම්පූර්ණ මේ කාර්යභාරය කරන්නේ. ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලි තමු වෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.